Allora, vedete il barabù? Least cost method එකෙන් කොහොමද optimal solution එක ගන්න කියලා. ඉස්සෙල්ලා අපි search method එකෙන් optimal solution එක ගන්න විදිය ගැන බලමු. ඊට අපිට උත්තර ආවේ C. x1 වලින් 20ක් සහ x1 x2 වලින් 10ක් කියලා. අපි බලමු optimal solution එක කොහොමද ගන්න කියලා LCM model එක. يعني least cost model එකෙන් කොහොමද ගන්න කියලා. ඒක ගන්න මුලින්ම අපි ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එක ලියා ගන්න ඕනේ. මැක්සිමයිස් ඉසේ සමානයි 40x එක ධන 50x දෙක. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ x1 x2 දෙක කොයිෆිෂියන්ට් එකෙන් සංගුණකය 40යි 50. ඔය දෙක ගන්න. ඔය දෙක අරන් ඔය දෙකේ LCM එක හොයාගන්න. LCM කියන්නේ least cost multiplication. ඒ කියන්නේ කුඩා පොදු ගුණාකාරය. කුඩා පොදු ගුණාකාරය ගන්න විදිහ කට්ටියට මතකයි කියනවා හිතනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ කුඩා පොදු ගුණාකාරය ගන්න. එතකොට 40යි 50යි දෙකම බෙදෙන කුඩාම සංඛ්‍යාව තමයි කුඩා පොදු ගුණාකාරය කියන්නේ. එතකොට මේක නම් 200 තමයි බෙදෙන කුඩාම අංක. අක්ෂරයෙන් බෙදෙන 50 බෙදෙන. ඔයාලා මේ ගන්න නිකන් ලේසි ක්‍රමයක් කියන්න. මතක නැත්තම් මේ ඉලක්කම් දෙක වැඩි කරමු. එතකොට මේ ඉලක්කම් දෙක වැඩි කරනවා 2000 එන්නේ. 2000 නෙමෙයි. එතකොට මෙතන 200 ගන්න පුළුවන්. සාමාන්‍ය තේරෙනවානේ 2000 නැතුව 200ක් දෙන්නවා කියන්නේ. ඒ විදිහට හිතනවා 4යි 6යි කියනවා කියන්නේ. මේ දෙක වැඩි කරනවා 24. 24 තමයි තියෙන්නේ. 240 වගේ ආව පොඩ්ඩ අග බිඳුව දැන් කරාම ඒක අර කරනකොට තේරෙනවා. ඒ විදිහට කරලා බලන්න. මේ නැත්තම් කරන්න තියෙන්නේ 40 ලියුවා 50 ලියුවා මේක බෙද බෙද යන්න තියෙන්නේ පල්ලෙහාට ප්‍රථමක සංඛ්‍යාවල. එහෙන් බෙද බෙද ගිහිල්ලා ඒ සංඛ්‍යාවට වැඩි කරනවා. එතකොට 200 වෙනවා. එහෙම තමයි හරිම ක්‍රමය. අරක මනුකේ ඒ දෙක වැඩි කරන් දින ලේසිකම්. එතකොට 200 යන්නේ 200. ඊට පස්සේ අපි කරන්නේ 200 අරගෙන මෙතන ඉසෙක්ට ආදේශ දෙනවා. 200 සමානයි 40යි x එක ධන 50 අර මේක යන කරේ LCM එක හොයාගෙන LCM එක තව 200යි 200 මේ maximize set කියන ආදේශ කරා. ආදේශ කරලා 40x එක 50x දෙකේ සමීකරණය ලියාගත්තා. ලියාගෙන අපි අයවත් අර පොඩි බග්ග ගහගෙන x එකට බින්දුව කියලා දාගන්න. එතකොට x එක බින්දුව එක අපි හොයාගන්න ඕනේ x දෙක කියන දේ. එතකොට ඒක 200 සමානයි 40 වලින් බින්දුව ධන 50යි x දෙක. 40 ડિગ્રી බින්දුව ගැන බින්දුවයි 50 දෙක සමානයි 200යි. ඒකට 200 දෙකක්ම 50 බෙදෙනවා 200යි 50යි. ඒකට 50 බෙදුවම 4. x දෙක කියන්නේ 4. ඔය වගේ විදිහට x දෙකටත් බින්දුව දාන්න. එකට බින්දු දාගත්තාම අතලිය එක බිදුව අතලිය එක සමාන 200යි එක එක සමානයි දෙකටම අතලිය බිදුන මෙතන 500 බිදුව බිදුව ඒක අතලිය එක විතරයි තුරු වෙන්නේ දෙකටම අතලිය බිදුව උත්තරේ 5යි එතන දෙන්නේ 5. ඊට පස්සේ අපිට ගන්න ආයමක් තියෙනවා කණ්ඩාංග දෙකක්. බිංදු 4යි 5යි බිංදු. අපි කරන්නේ ඒ කණ්ඩාංග දෙක ප්‍රස්ථාරයේ නැදගන්න.
මේ පෙරේ අපි එක සැරි සැරි කට්ටන එක යනවා කියන්නේ මෙතනදී කරේ අපි මේ බිංදුව හතර පහ බිංදුව ගැන මණ්ඩලයෙන් ගත්ත මේක ආදේශ කරනවා. ඊට පස්සේ බිංදුව හතරයි පහ බිංදුවේ මණ්ඩලය යාගන්න අපි මෙන්න මේ රේඛාව ඉඳගත්තා. අද ඊට පස්සේ අපි කරන්නේ අඩි උල අරගෙන මේ රේඛාවගෙන් තියාගන්න. මේ තියාගෙන ඊට පස්සේ මුලින් බලන්න මැක්සිමයිස්ද මිනිමයිස්ද කියලා. දැන් ඕක මැක්සිමයිස් එකක් නම් මැක්සිමයිස් නම් අපි ගන්න ඕනේ දුරම තියෙන පොයින්ට් එක. මිනිමයිස් එකක් නම් ළඟම තියෙන පොයින්ට් එක. ඊට පස්සේ බලන්න දැන් මේක මැක්සිමයිස් කරන්න මැක්සිමයිස් ඉතින්. එතකොට දුරම තියෙන පොයින්ට් එක තමයි කරන්නේ. ඒ කියන්නේ මේක අඩුවල තියාගෙන ඒ සමාන්තර මේ අඩුවල ඉදිරියට අරගෙන යනවා. මේකේ අඩුවල තියාගෙන ගිහින් ඒකට සමාන්තරව අඩුවල මෙහෙම අරගෙන යනකොට මේ අඩුවල වදින අවසාන පොයින්ට් එක තමයි අපි ඔප්ටිමල් සොලූෂන් එක කියලා ගන්න. සී එතකොට ඒක x1 කියන්නේ t වලදී x1 20යි යුනිට්. x2 කියන්නේ එවිට 10යි 10 යුනිට්. ප්‍රොෆිට් එක අපිට ආවා 1300 රුපියල්. ප්‍රොෆිට් එක ගත්තේ මේ 20,000යි මේ මැක්සිමයිසිං ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එකට ආදේශ කරනවා. කොහොම තමයි මේ ලීස්ට් කොස්ට් මෙතඩ් එකේදී අපි ඔප්ටිමල් සොලූෂන් එක ගන්නේ. හරි. ඔයගොල්ලෝ මතක තියාගන්න ලීස්ට් කොස්ට් මෙතඩ් එකටම තමයි හයිසෝ ප්‍රොෆිට් හයිසෝ කොස්ට් මෙතඩ් එක කියන්නේ. ඊළඟට මේක දින ස්පෙෂල් කේසස් ඔෆ් ප්‍රීමියම් ප්‍රෝග්‍රෑම් ප්‍රොබ්ලම්ස් කියලා මේ විශේෂ අවස්ථාවකයක් තියෙනවා. ඒකට පළවෙනි තමයි මල්ටිපල් ඔප්ටිමල් සොලියුෂන්ස්. ඒකට ගාණක් හදලා උත්තරේ අපිට මල්ටිපල් ඔප්ටිමල් සොලියුෂන්ස් එකට මුලදෙ. ඒ කියන්නේ ඔප්ටිමල් සොලියුෂන්ස් එකකට වඩා වැඩියෙන් එන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් තමයි මෙතන කියලා තියෙන්නේ. මේ බලන්න දැන් මේකේ පොයින්ට් B සහ C කියලා අරන් තිනවා. මේ දෙක ප්‍රොෆිට් එක දෙකේම එකයි. ඉසෙට් සමානයි 1200යි. ඉසෙට් සමානයි 1200යි. ඒ පොයින්ට් B එකෙත් 1200යි පොයින්ට් C එකෙත් 1200යි. ඒතකොට ඒ පොයින්ට් දෙකම ඔප්ටිමල් සොලූෂන් වෙනවා. ඒ ගානම LCM මොඩල් එකෙන් උත්තර දුන්නේ. ඒ කියන්නේ ප්‍රොෆිට් ටයිස් කොස් මෙතඩ් එකෙන් උත්තර දුන්නොත් දැන් මේ රේඛාව අපි අරගෙන යද්දී සමාන්තරව B සහ C කියන ලක්ෂ දෙකම එකපාර ඉරේ වදිනවා. එතකොට ඒ ලක්ෂ දෙකම අපිට ගන්න පුළුවන් ඔප්ටිමල් සොලූෂන් විදිහට. ඊළඟට තියෙනවා an invisible problem, infeasible problem කිය. ඒ කියන්නේ every possible solution violates at least one constraint. ඒ කියන්නේ මේකේ feasible area එකක් නැහැ. ඒක තමයි කියන්නේ feasible area එකක් අපිට හොයාගන්න නැහැ. දැන් මේ වань මේ constraint තුනක් දීලා තියෙනවා මෙතන subject කියලා. ඒ constraint තුන graph එකේ යන්නට පස්සේ තුනටම පොදු region එකක් නැහැ. ඒලාට තමයි අපි කියන්නේ ඉන්විසිබල් සොලූෂන් එකක්. ඊළඟට දෙනවා අන්බවුන්ඩඩ් ප්‍රොබ්ලම් කියලා. වැලියු ඔෆ් ද ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් ඉන්ක්‍රීස් ඉන්ඩෙෆිනයිට්ලි. ඒ කියන්නේ දැන් මෙන්න මේ වගේ අවස්ථාවක්. මෙවන් මේකේ දැන් මේ අනන්තය දක්වා යනවා. ඒක තමයි අන්බවුන්ඩඩ් ප්‍රොබ්ලම් කියලා කියන්නේ. ඔය ටික තමයි එතකොට මේ ලීනියර් ප්‍රෝග්‍රෑමිං වල ග්‍රැෆිකල් මෙතඩ් එක අදාළව තියෙන්නේ. අපි ඊළඟට සිම්ප්ලෙක්ස් මෙතඩ් එකට යමු.